පුල් වගාවේ පත්‍රවල මේ ආකාරයේ ජාමිතික කැපුම් ඔබ දැක ඇති. ඊට හේතු වන්නේ ජීව විද්‍යාත්මකව ඔරික්ටස් රයිනෝසිරස් ලෙස හඳුන්වනු ලබන මෙම කළු පොල් කුරුමිනියා. වැඩුණු කුරුමිනියා පොල් ගසේ ගොබය තුළට ඇතුල් වෙලා එහි ලපටි කොටස් ආහාරයට ගන්නවා. ගොබේ විවෘත වූ පසු හානිය මේ ආකාරයට දකින්නට පුළුවන්. ඉතාමත් කුඩා පැල මෙම හානිය නිසා මුළුමනින්ම විනාශ වන්නට පුළුවන්. එහෙත් තරමක් වැඩුණු ගස්වල මේ ආකාරයේ විකෘතිවීම් ඇතිවන්නට පුළුවන්. මෙම පොල් කළු කුරුමිනියාගේ වැඩුණු ගැහැණු සතුන් දිරා යන පොල් කඳන්, ගොම ගොඩවල්, දිරා යන අනිකුත් ශාක කඳන්, තෙතමන සංරක්ෂණයට හා කාබනික පොහොර ලෙස යොදාගනු ලබන අතුරනු, පිදුරු ගොඩවල් යන දිරා යන කාබනික ද්‍රව්‍ය ඇති ස්ථානවල සුදු පැහැති කුඩා බිත්තර දමනු ලබනවා. බිත්තරවලින් බිහිවෙන පාද සහිත සීආකාරයෙන් නැමුණු කීටෙන් සාමාන්‍යයෙන් අපි කම්බිලි පණුවන් ලෙස හඳුන්වනු ලබනවා. මෙම හානිය පාලනය කිරීම සඳහා වගා බිම පිරිසුදුව තබා ගැනීමත්, පිටි අතරට කපුරු බෝලයේදීමත්, පිටි අතරට කාබු ෆියුරාන් යෙදීමත්, ගොබේ වටා ඇති අතුවල පාමුල කළු තෙල් ආලේප කිරීමත්, දිරා යන කාබනික ද්‍රව්‍ය ඇති ස්ථානවලට ග්‍රීන් මුස්කාඩින් නම් දිලීරේ යෙදීමත්, බැකියුලෝ වෛරසයේ මගින් ආසාදිත කුරුමිනියන් වගා බිමට නිදහස් කිරීමත්, පෙරමුණ උගුල් භාවිතයෙන් වැඩුණු කෘමීන් අල්ලා විනාශ කිරීමත් සිදු කරන්නට පුළුවන්. මේ ආකාරයෙන් සාර්ථකව කළු පොල් කුරුමිනියා පාලනය කරගන්නට පුළුවන්.